සුප පරක්කම් බාහු යුගේ මංහිතන්නේ අපි ඇස් පැන්දුුම් අයවැයක් ඉදිරි අපින්. මේ අයවැය ඉදිරිපත් කරන්න සතියකට දෙකට කලින් අද ඉදිරිපත් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කරේ මේ දේශපාලන අර්බුදයක් නිසා මේ ණය ගෙවීම ප්‍රමාද වුණා. ඒ නිසා තවත් වසරකින් මේක කල් ඉල්ල ගන්න. ඒ අනුව දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන් 1.5 ණය මුදල වසරකින් කාලෙ දික් කළා තියෙනවා. කාලෙ දික් කළා කරුණු කීපයක් ආණ්ඩුවට ඉදිරිපත් කළා තියෙනවා. ආණ්ඩුවට කිව්වා වැය අඩු කරන්න කියලා. ආණ්ඩුව කිව්වා මේක මැතිවරණ වසරක් නිසා වැය අඩු කිරීම අමාරුයි කියලා. ඊට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා එහෙනම් වැය අඩු කරන්න අපහසු නම් ආදායම් මාර්ග වැඩි කරගන්න ඕන. එතකොට ආදායම් මාර්ග වැඩි කරගන්නම් බදු පනවන්න ඕන. ඒ නිසා දැන් බදු පැනවීම මේ අයවැයෙන් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. අයවැය අද ඉදිරිපත් කරනකොට බදු පැනවෙ නැතත් ගැසට් මගෙන් බදු පැනවීම අනාගතයේ සිද්ධ වෙනවා. මේක තමයි මේ රජයේ ක්‍රියාකාරකම්. කරුණු කීපයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා. එකක් විනිමය අනුපාතය නිදහසේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න. ඩොලර් බිලියන 150ක ආදායම් හොයාගන්න මේ කාලය ඇතුළත. තුන්වෙනි කාරණේ අකාර්යක්ෂම ආයතන විකුණා දාන්න ඕන. ඒ වගේම පුජ්ජලිකරණය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන. 3.5කට අයවැය හිගය පවත්වාගෙන යන්න ඕන. 3.5ක අයවැය හිගයක් පියවන්න රටේ තියෙන ආදායම මොකක්ද? ආදායම නම් බදු ආදායම වැඩි කරන්නම අවශ්‍යයි. බදු ආදායම වැඩි කරන්න නැතුව 3.5ට තියාගන්න බෑ. එතකොට ඩොලර් බිලියන 150ක ආදායම වැඩි කරන්නේ කොහොමද? ඩොලර් බිලියන 150ක ආදායම වැඩි කරන්න නම් බදු ආදායම අනිවාර්යයෙන්ම තදින්ම රටේ ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට අද ඇස්බැන්දුම් අයවැය තුළ රජයේ සේවකයාට පොඩි සහනයක් පෙන්නයි. ඒ වගේම අර බැංකුවල ණය පිළිබඳ කතා කරයි. හැබැයි එකක් අනිවාර්යයෙන්ම අපි කියනවා බැංකු පොලි අනුපාතය තව මාස දෙකක් තුනක් ඇතුළත අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. බැංකු පොලි අනුපාතය වැඩි වෙනකොට ව්‍යාපාර කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක මැතිවරණ අයවැයක් හැටියට එන්න සූදානම් වෙන්නේ. මැතිවරණ අයවැයක්වත් හරියට ඉදිරිපත් කරන්න මේකට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ.